හයි රෝමන් අද ඔයගලන්ට මම කියලා දෙන්න හදන්නේ දෙක වසර සිංහල පාඩමක් සිංහල පාඩමක් කිව්වට ඒක අක්ෂර ගැන ඉගෙන ගන්න පාඩමක් එක වසරේදී අපි අපේ සිංහල වර්ණමාලාවේ අක්ෂර 60ක් තියෙනවා ඒ 60න් අපි එක වසරේදී 36ක් ඉගෙන ගත්තා ඉතිරි අක්ෂර 22 තමයි දෙක වසරේදී ඉගෙන ගන්නෙ පළවෙනි වසරේ ඒවත් එක්ක ඊට අමතරව අර අපිට තියෙන ලූ ඤ අක්ෂරත් අපි ඉගෙන ගන්නවා දෙක වසරේදී ඉගෙන ගන්නකොට තමයි අපිට මේ අක්ෂර මාලාවේ මධ්‍ය අක්ෂර ආරෝහණ අක්ෂර අවරෝහණ අක්ෂර හොඳටම පේන්නේ මොකද රූලෙන් උඩට යන්නේවා රූලෙන් පහළට යන්නේවා රූලේ මැද තියෙනේවා වෙන් වෙන්න හොඳටම පේන්නේ අපිට දෙක වසරේ මොකද දෙක වසරේදී අපි රූල පිරෙන්න ලියනවා තුන වසරේදී හතර වසරේදී අකුර ටිකක් පොඩි වෙනකොට රූල පිරෙන්න ලියවෙන්නේ සමහර අකුරු විතරයි. ඒ දෙක වසරේදී රූල් දෙක පිරෙන්න ලියලා ඒ අතරින් මධ්‍ය අක්ෂර රූල් දෙක අතරේ ආරෝහණ අක්ෂර රූල්ෙන් උඩටත් අවරෝහණ අක්ෂර රූල්ෙන් පල්ලෙහාටත් යන්න පැහැදිලිව පේන්නේ අපිට දෙක වසරේ ලියනකොට. අපි බලමු ඒ අක්ෂර ලියන්නේ කොහොමද? ඒ අක්ෂර වලින් තියෙන වචන මොනවාද කියලා මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම අකුරු නිවැරදිව ලියන හැටි මේකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. සිංහල හෝඩිය අපි අද ඉගෙන ගන්නේ දෙක වසරට નિયમિત සිංහල හෝඩිය. ඒකෙදි ස්වර අක්ෂර 18ක් තියෙනවා. මේකේ ව්‍යංජන අක්ෂර 42ක් තියෙනවා. ඒ දෙක තමයි මේ තියෙන ස්වර අක්ෂර සහ ව්‍යංජන අක්ෂර. ඉස්සලාම අපි බලමු මධ්‍ය අක්ෂර. මධ්‍ය අක්ෂර කියන්නේ රූල් දෙක අතර ලියන අක්ෂර. උඩ රූලත් යට රූලත් අතර ගෑවෙන ගෑවිලා ලියන අක්ෂර වලට තමයි මධ්‍ය අක්ෂර කියන්නේ. අපිට දෙකේදී දෙකේදී අකුරු ලියනකොට තමයි මේ හොඳටම ඉගෙන ගන්න පුළුවන් මධ්‍ය අක්ෂර මොනවද ආරෝහණ අක්ෂර මොනවද අවරෝහණ අක්ෂර මොනවද කියලා. මොකද තුනේදී හතරේදී මේක පොඩ්ඩක් අකුර කුඩා වෙනකොට එතකොට මේකේ උඩ රූලේ ගෑවෙන්නේ නැහැ. එතකොට මේව රූල් ඇතුලේ පොඩ්ඩක් පහලින් ලියවෙනකොට ඒක චුට්ටක් හොයාගන්න අමාරුයි. දැන් දෙකේදී තමයි හරියටම අපිට පේන්නේ අකුර මේක මධ්‍ය අක්ෂර රූල් උඩ රූලත් යට රූලත් අතර තියෙන අකුරු කියලා. මේ තියෙන්නේ අපිට ඉගෙන ගන්න තියෙන මධ්‍ය අක්ෂර ටික. අපි මේක ලියන හැටි ඉදිරියේදී බලමු. මෙතන තියෙන ආරෝහණ අක්ෂර. ආරෝහණ අක්ෂර කියන්නේ රූලෙන් උඩට යනවා. හැමතිස්සෙම උඩ රූලෙන් උඩට යන්න ඕනේ. උඩ රූලෙන් තමයි අකුර පටන් ගන්න තියෙන්නේ. දැන් සමහරක් ඒවා බයන්න වගේවා යට රූලෙන් පටන් අරන් ගන්න තියෙනවා. ඒ වුණාට හුඟක් ඒවා තියෙන්නේ උඩ රූලෙන් පටන් ගත්තාම ඒක උඩට යන අක්ෂරයක්. මෙන්ට යන්න උනත් උඩ රූලෙන් පටන් අරගත්තට පස්සේ තමයි ඒක නිකම්ම ඉබේම උඩට යන්නේ. හැම එකක්ම රූලෙන් උඩට යන ඒවට තමයි අපි කියන්නේ ආරෝහණ අක්ෂර කියලා. අවරෝහණ අක්ෂර. අවරෝහණ අක්ෂර කියන්නේ රූලෙන් පහළට යන ඒවා. රූල් දෙක අතර පිරෙන්න ලියවෙනවා වගේම උඩ රූලෙන් පටන් අරගෙන රූලෙන් පිරෙන්න යට රූලේ ගෑවෙන්න පිරෙන්න ලියනවා ඒකම පහළටත් යනවා. මේ ඔක්කොම තියෙන්නේ උඩ රූලෙන් පටන් ගත්තාම රූලේ මැද ලියවිලා රූලෙන් පහළට යන අකුරු. ඒවට අපි කියන්නේ අවරෝහණ අක්ෂර කියලා. මධ්‍ය අක්ෂර දෙක ශ්‍රේණියට નિયમિત මධ්‍ය අක්ෂර තමයි මේ ලියන්නේ. මුලින්ම අපි ඉගෙන ගන්නේ ග අකුර. ග මධ්‍ය අක්ෂරය කියන්නේ රූල් දෙක අතරතුර උඩ ඉහළට යන්නෙත් නැතුව පහළට යන්නෙත් නැතුව ලියවෙන අකුරු වලට තමයි අපි මධ්‍ය අක්ෂර කියන්නේ. උඩ රූලෙත් ගෑවිලා යට රූලෙත් ගෑවිලා. එතකොට ග තමයි ලිව්වේ අපි මෙහෙම උඩින් පටන් අරගෙන යට රූලෙ ගෑවුණා නැවත මෙතනදී හැරිලා උඩත් ගෑවිලා යටත් යට රූලෙටම ගෑවිලා තමයි හැරෙන්න ඕනේ. අපි සිංහල අකුරු ලියනකොට මතක තියා ගන්න ඕනේ මේ විදිහට අකුරු රවුම් කරලා ගන්න. අපි කෙලින් මේක මෙහෙම නවත්තන්නේ නැහැ. මෙහෙම රවුම් කරලා ගන්න ඕනේ. ඒ වගේ මධ්‍ය අක්ෂරයක් තමයි ක.
මේකත් උඩ රූලේ ගෑවෙන්න ඕනේ මෙහෙම ගත්තා කෑලි දෙක සමානව ගත්තා උඩ රූලේ ගෑවුණා මෙහෙම ඊළඟට න න මේ හැම එකක්ම උඩත් ගෑවෙනවා යටත් ගෑවෙනවා මේක මග එහෙම නවතින්නේ නැහැ පොඩියට ගන්නෙ නැහැ මේ හරියෙන් ගෙනල්ලා මෙහෙන් හරවන්නේ උඩ රූලටම ගෑවිලා තමයි ගෙනල්ලා යටත් රවුම් කරලා ලියන්නේ න එතත් ත ඊළඟට අපි ලියමු ප අකුර. ඒකත් උඩ රූලෙන් පටන් ගත්තාම යට රූලේ ගෑවුණා. ඊට පස්සේ නැවතත් උඩ රූලේ ගෑවෙනවා. ය අකුර ලියනකොට අපි මෙතන උඩින් පටන් ගන්නෑ. චුට්ටක් පල්ලෙහෙන් තමයි පටන් අරගෙන යට රූලේ ගෑවිලා මේ කෑල්ල තමයි උඩ රූලට ගෑවෙන්නේ. ය අකුර පොඩ්ඩක් පහලින් පටන් අරගෙන මෙහෙම ලියන්න ඕනේ. කොයි වෙලාවකවත් ය අකුර මෙහෙම උඩින් පටන් ගන්නෙ නෑ. එතකොට මේක උඩට යනවා. එහෙම වැරදි. එහෙමනම් අපි ය අකුර පොඩ්ඩක් පහලින් පටන් ගත්තොත් තමයි මේ කෑල්ල උඩ රූලේ ගෑවිලා නවතින්නේ. ඊට හ හැම මධ්‍යක්ෂර හැම එකක්ම රූල් දෙක ඇතුලේ තමයි ලියවෙන්නේ. ෂ එකත් ෂ එකට මුරුදද ෂ කියලා කියනවා අපි මේ ඔක්කොම මධ්‍ය අක්ෂර ළඟට ස එක දන්ත ස අපිට තියා ගන්න ඕනේ උඩටත් උඩ රූලෙත් යට රූලෙත් ගෑවෙනවා විතරයි මහප්‍රාණ ග අකුරත් මධ්‍ය අක්ෂරයක් අපි දෙකේදී මහප්‍රාණ අකුරු 10 ලියන්න ඉගෙන ගන්නවා එතකොට ඒ අතරින් මේ මහප්‍රාණ ග අකුර මධ්‍ය අක්ෂරයක් ඊළඟට මහප්‍රාණ බ මේ හැම එකක්ම යටත් එක්ක ඇවිල්ලා උඩත් ගෑවිලා තමයි පහළට එන්නේ සංයක ග මහ මධ්‍ය අක්ෂරයක් හැටියට ලියවෙනවා සංයක ග ඊළඟට අපි දෙකේදී ඉගෙන ගන්න තව අකුරක් තමයි ෆ ෆ අකුරත් උඩ මෙහෙම ගෑවිලා යටත් ගෑවෙන අකුර ආරෝහණ අක්ෂර ආරෝහණ අක්ෂර කියලා මම ලිව්වෙත් මේ මධ්‍ය මේ දෙකේ වසරේ අකුරු වල ප්‍රමාණයටම තමයි. මේ අතර ආරෝහණ අක්ෂර තියෙනවා, අවරෝහණ අක්ෂර තියෙනවා, මධ්‍ය අක්ෂර තියෙනවා. අපි දැන් මෙතනින් ඉගෙන ගන්න ලියන්න හදන්නේ ආරෝහණ අක්ෂර. ආරෝහණ අක්ෂර කියන්නේ රූලෙන් ඉහළට යන අක්ෂර. අපි ඉස්සෙල්ලා බලමු ම ලිව්වහම මේක රූලෙන් ඉහළට යනවා. හැබැයි මෙතනින් බිංදුව අරගෙන මා ලිව්වත් සමහරක් අය මෙහෙම උඩට දානවා. ඒ වුණාට ඒක නිවැරදි නෑ. මෙතන උඩ රූලෙන් අකුර පටන් ගත්තාම කිසිම උත්සාහයක් නැතුවම රූලෙන් උඩට අකුර යනවා.
මැදින් පටන් ගත්තොත් තමයි අපිට ඒක සමහරක් වෙලාට යන්නේ නැතුව හිටින්නේම ළඟට ව අකුරත් ආරෝහණ අක්ෂරය හැම එකක්ම මතක තියාගන්න ඕනේ මේ උඩ රූලෙන් තමයි පටන් ගන්න ඕනේ මැද රූලේ මැදට આવොත් සමහරක් වෙලාර මේක මේ විදිහට රූලේ ඇතුලේ නවතින්නත් පුළුවන් සමහරක් වෙලාවට එතකොට බෑ ඒක මේක දෙක වසරට ගැලපෙන්නේ නැහැ දෙක වසරේට ගැලපෙනවා නම් රූලේ උඩින් පටන් ගත්තා මෙතනින් ඉවර කරා රූලෙන් උඩට යනවා දෙක වසරදී තමයි අපිට මේ ආරෝහණ අක්ෂර අවරෝහණ අක්ෂර කියන එක හොඳට පැහැදිලි වෙන්නේ පැහැදිලිව ලියවෙන්නේ අපි බලමු ට මේ හැම එකක්ම රූලේ උඩ රූලෙන් පටන් අරගෙන යට රූලෙට ගෑවිලා උඩට යන අක්ෂර ච අපි දෙකේදී ලියන්නේ නම් රූල් දෙකක් ඇර ඇර අකුරු ප්‍රමාණය පෙන්වන්න නිසා තමයි තනි එක රූලක් ඇරිය නැත්නම් අපිට දෙකේදී નિયમિત මෙහෙම රූල් දෙකක් ඇරලා තමයි අපි ලියන්න පුරුදු වෙන්නේ ද උඩ රූලෙන් පටන් ගත්තාම අකුර ඉබේම රූලෙන් උඩට යනවා ඉත බ අකුරත් ආරෝහණ අක්ෂරයක් එහෙම උඩට යනවා බයන්නේ බිඳුව මෙතනින් අරගෙන මේක උඩ රූලේ ගෑවුනොත් තමයි මේ මේ කෑල්ල ලේසියෙන්ම උඩට යන්නේ මේක මගින් ගත්තොත් ඒක සමහරක් විට මෙතනින් නවතර එනවා නැත්නම් මෙහෙම උඩට යනවා ඊට වඩා නිවැරදි ක්‍රමයේ මේ රූලේ මේ කෑල්ල ගෑවෙන්න ඕනේ ඊට පස්සේ උඩ කෑල්ල යනවා ඒ ආරෝහණ අක්ෂරය මේකට අපි ඒ කරොත් මේකත් ආරෝහණ අක්ෂරය අපි තව මෙතනදී ලියන්න පුළුවන් අපිට ආරෝහණ අක්ෂරයකට ඕ මේ හැම එකක්ම රූලෙන් උඩට යන අකුරු ඒ විදිහටමයි සංඤක බ සංඤක බ එතකොට අපිට ර අකුරත් ආරෝහණ අක්ෂරයක් බිඳුව ලියන්න ඕනේ රූල පිරෙන්න බිඳුව රූල පිරෙන්න ලියලා තමයි ගන්න ඕනේ බිඳුව මෙහෙම ලියලා මේක රූලෙන් උඩට ගන්න එපා ඒක වැරදි ආරෝහණ අක්ෂරයේදී ර බිඳුව රූල් දෙක පිරෙන්න ලියලා මේ විදිහට ගන්න ඊට පස්සේ ජ අකුර ජ අකුරත් ආරෝහණ අක්ෂරය අපිට මේකටම ගන්න පුළුවන් මුර්දජන ලියනකොට අපි පුරුදු වෙන්න ඕනේ මේ බිඳුව ගත්තාම මේ බිඳුව මේ උඩින් තමයි ගෑවිගෙන යන්නේ නැත්තම් මේ විදිහට මේ බිඳුව මැදින් කපාගෙන යන්නේ නැහැ මේක වැරදි මේක බිඳුව මෙහෙම ගත්තා ඒක උඩ ගෑවිගෙන තමයි යන්නේ ඊට පස්සේ කෑලි දෙක අපි ලියන්නේ ඊට පස්සේ මහ ප්‍රාණ අකුරු අතර තියෙනවා මහ ප්‍රාණ ද මහප්‍රාණත ඊළඟට අපිට ගන්න පුළුවන් මහප්‍රාණට මහප්‍රාණ ඩ මහප්‍රාණ ප ඊළඟට සංඤක ජ මේ ඔක්කොම අපි ලියන්නේ රූලෙන් උඩට යන අක්ෂර ඊළඟට මහ ප්‍රාණ ච ඊළඟට අයි
ආව්. ඊළඟට අපිට ගන්න පුළුවන් මහ ප්‍රාණ ක. ප්‍රාණ ච අවරෝහණ අක්ෂර අවරෝහණ කියන්නේ අවරෝහණ අක්ෂර කියන්නේ රූලෙන් පහළට යන අක්ෂර. අපි දන්නවා අ අයන්න. ඒකම ආයන්න එකම අකුරනේ අපිට එන්නේ එකම ස්වර අකුරු ටික ආ ළඟට ඈ ඊ ඊ අකුරත් පළවෙනි කෑල්ල මෙතනින් රූලේ ගයවෙන්න ඕනේ දෙවෙනි කෑල්ල පොඩි කෑල්ල උඩ කෑල්ල ලොකුයි දෙවෙනි කෑල්ල යට කෑල්ල පොඩියට තමයි කොටස් දෙක ගන්න ඊ ඊළඟ අවරෝහණ අක්ෂරය ඌ ඒ වගේම තමයි අපිට ලියන්නේ ඌ ඌ මේක රූලේ උඩ නවතිනවා මේක රූලෙන් පහලට යනවා ගයනු කිත්ත රූලේ උඩ නවතිනවා ඊළඟ අපිට තියෙන අවරෝහණ අක්ෂරය ද ඒකෙත් උඩ කෑල්ල විශාලයි පොඩි දෙවෙනි කෑල්ල පොඩියට තමයි ගන්න ද ඊළඟට ල උඩ රූලෙ ගෑවිලා තමයි යට රූලට එන්නේ මේකේ උඩ රූලෙ ගෑවිලා යට රූලට මැදින් පටන් අරන් උඩ රූලෙ ගෑවිලා එවිල්ලා යට රූලට එන්නේ ඊළඟට සංඥක අකුරු වලින් සංඥක ද එනවා ද ලිව්වා වගේම තමයි මේ සංඥක කෑල්ල තමයි මේකට තියෙන්නේ ද ඊළඟට තව තියෙන රූලෙන් පල්ලෙහාට එන එකක් තමයි මූර්ධජල ඒක අපි පටන් ගන්න මෙතනින් විල උඩින් ගෑවුනා ඊට පස්සේ යටට ආව රූලෙන් පල්ලෙහාට යන අකුර ඊළඟට අපි මේ දෙක වසරේදී මේ අකුරු දෙකත් අපි ඉගෙන ගන්නවා ඤ මේකත් එන්නේ නැ ඤ ශබ්දෙම තමයි මේ රූලෙන් පල්ලෙහාට යන ඔක්කොම අකුරු අවරෝහණ අක්ෂර ඊට පස්සේ මධ්‍ය අක්ෂර මම මේ තනි රූලේ ලියලා තියෙනවා බලා ගන්න කොහොමද කියලා ඊට පස්සේ මධ්‍ය අක්ෂර සහිත වචන ලියලා තියෙනවා මේ හැම වචනයකම තියෙන මධ්‍ය අක්ෂර විතරයි ගස පහ හය කන පහන පහත සත යස පය කය කසය නවක මෙතනදී ආරෝහණ අක්ෂරයක් ඇවිල්ලා තියෙනවා අනිත් ඔක්කොම අක්ෂර මධ්‍ය අක්ෂර වලින් තමයි වචන ලියවිලා තියෙන්නේ ඊළඟට ආරෝහණ අක්ෂර කොහොමද තනි රූලේ
ලියවෙන්න ඕන කියලා පෙන්වන්න තමයි මේ ලියලා තියෙන්නේ මේ ඔක්කොම උඩ රූලෙන් පටන් අරගෙන රූලෙන් උඩට ගිහිල්ලා තියෙනවා ආරෝහණ අක්ෂර යෙදූ වචන තමයි මේ තියෙන්නේ මව මම මට බඩ වරම බට රජ රම්භ වම ඔබට මෙතනදී නම් ඔක්කොම යෙදිලා තියෙන්නේ ආරෝහණ අක්ෂර විතරමයි ආරෝහණ අක්ෂර වල අක්ෂර වලින් හැදිච්ච හැදුණු වචන තමයි මෙතන තියෙන්නේ ඊළඟට අවරෝහණ අක්ෂර තනි රූලේ ලියවෙන ප්‍රමාණය තමයි මේ ලියලා තියෙන්නේ අවරෝහණ අක්ෂර වලින් හැදුණු වචන අද අල දල උල ඉදල ඇල ඇඳ ඇල ඉල ආල මේ ඔක්කොම අවරෝහණ අක්ෂර වචන වලට යොදලා තියෙන්නේ ඔක්කොම අවරෝහණ අක්ෂර කියවන්න පුරුදු වෙන්නත් හොඳයි පිල්ලන්න ඇති සරල වචන මම හිතනවා ඔයගලන්ට මේකෙන් හොඳ අවබෝධයක් ඇති වෙන්න ඇති කියලා අකුරු ලියන හැටි ටූල් අතරේ කොහොමද ලියන්නේ කියලා මධ්‍ය අක්ෂරත් ආරෝහණ අක්ෂරත් අවරෝහණ අක්ෂරත් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඇති වෙන්න ඇති කියලා මම හිතනවා අපි පිල්ලන් එක වෙනත් පාඩමකින් හමු වෙනවා.